Hai Bawang Putih. 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 Hai Bawang පාඩමක් තමයි අපි සූදානම් කරලා තියෙන්නේ. පරිසරය පාඩමක් අපි ඉතින් ඉක්මනට කරන්න බලමු. මිනිස් හැසිරී පාඩමේ දෙවැනි කොටස. උතේ ගිය සතියේ ඔයාලා ඉගෙන ගත්තා මිනිස් හැසිරීම වල පළවෙනි පාඩම් ටික නේද? අලුත් පාඩමක් නේ අපි ගිය සතියේ පටන් ගත්තේ. මිනිස්තාව වල කදින කියලා. ඔව් අවසානයේට කිව්වා මේ එකට පැටලි වෙලි සිටින මිනිස් ධම්මලක් අඳින්න කියලා නේද? ඒක ඔයාලා කැමති විදිහට අඳින්න පුළුවන්. ඇත්තම අඳින්න නෙවෙයි ඕක ඕන. කරන්න ඕන. නමුත් දැන් මේ අවස්ථාවේ අපිට ඒක කරන්න බැරි නිසා තමයි සර් කිව්වා නේද? හරි. දැන් ඉතින් මිනිස් ධම්මල වල ඇඳලා නැති කියන්නේ ඕන මොකටද මේ කරන්නේ? මිනිස් ධම්මල හොඳට එදියා හොඳට බලන්නකෝ. එතකොට පුතේ අපි ඔක්කොම එකට එක අතට අත අල්ලගෙන ඉන්නකොට නේද පවුරක් වගේ නේද එකට බැඳිලා ඉන්නෝ සමගිය තමයි ඒකෙන් පෙන්වන්නේ නේද පවුරක් වගේ කාටවත් බිඳ දමන්න බෑ හොඳයි ඉතින් ඒක අපි ගිය සතියේ ඉගෙන ගත්තා අද අපට තියෙන්නේ පොඩි කතා ටිකක් අහන්න සහ බලන්න තියෙනවා තොප්පි වෙලෙන්දාගේ කතාව තොප්පි වෙලෙන්දා අහලා තියෙනවා ඔව් තොප්පි වෙලෙන්දාගේ කතාව එයාලා අහලා තියෙනවා ඔන්න චුට්ටක් අහගන්නකෝ මේ දවසක් තොප්පි වෙලෙන්දෙක් තොප්පි තොප්පි කිය කිය තොප්පි විකුණන්න පාර දිගේ ගියා යාගාව ලස්සන ලස්සන තොප්පි තිබුණා නේද වට්ටියක දාලා එහෙම නැත්නම් මල්ලක දාලා ඒ තොප්පි පේන විදියට තමයි අරගෙන ගියේ. ඉතින් මෙයාට පුතේ ටිකක් කෑම එහෙම කාලා වැඩිපුර කාපු නිසා දවල්ට එයාට පොඩි නිදිමතක් දැනුණා. ඉතින් ඉස්සර කාලේ නම් මේ නිදාගත්තේ ගස් යට වෙලෙන්ද එහෙමයි නේද? කෑම කාලා ඉතින් ගහ යට චුට්ටක් නිදාගෙන යන්නේ. අපි කියන්නේ බුද්ධිමත කියලානේ. කෑවට පස්සේ ඇති වෙන නිදිමතක් තියෙනවනේ අන්නේ තියා ගහයට චුට්ටක් නිදා ගන්නකොට ගහේ හිටපු රිලව් වඳුර රංචුවක් අර තොප්පි වෙලෙන්දා නිදා සිටින අතරේ තොප්පි ටික ගත්තා ඉතින් එයා තොප්පි ටික අරගෙන ගහ උඩට නැග්ගා නේද ඒක ඉතින් එහෙ මේ හරව හරව බල බල ඉන්නවා මේ මොනවද වඳුර දන්නේ නැති මේ මොකද්ද කියලා නේද වෙලෙන්දාගේ ඔළුවේ තොප්පියක් තිබුණ නිසා වඳුරෝ හිතුවා මේක ඔළුවේ දාන එකක් කියලා. එයාත් මේ ඔළුවේ දාගත්තා. තොප්පි ටික වඳුරා වඳුර ඔක්කොම ටික දැන් ඔන්න තොප්පි දාගෙන ඉන්නේ. එහේ සමහරු අතේ තියාගෙන බල බල ඉන්නවා. සමහරු අදිනවා, සමහරු කනවානේ. ඉතින් දැන් මේ වෙලෙන්දා කල්පනා කරා එකපාරටම වෙලෙන්දා හැරලා බලනකොට තොප්පි ටික නැහැ. උඩ බලනකොට මෙන්න වඳුරෝ රිලව් ටික තොප්පි දාගෙන ඉන්නවා. දැන් මොකද කරේ ඊට පස්සේ මොකද කරේ චුට්ටක් අපි ඒක බලමු එතනින් එහාට ඔයාලා අහලා ඇත්තේ නේද බලමු මට ඒක පෙන්වන්න පුළුවන්ද කියලා හරි ඒක හැබැයි පුතේ මේ සර් ගාව තියෙන්නේ හැබැයි මේ ඒක සින්දුවක් හොඳද ඒක සින්දුවක් තියෙන්නේ හරි කමන්න අපි සින්දුව හරි බලමු නේද වැරදිලා ඉතින් ඒ වගේ වැඩ වෙනවා කමක් නැහැ.
Har. Dan Topi velen de davasakda topi godak aradi angiya chuttak wediyen aragat ninda idi mata wage danuna topi velen de davasakda topi godak aradi angiya chuttak wediyen aragat ninda idi mata wage danuna Sabden gorawannata gatta Meekin wage uda balu kale ara manuru rana dutuwa Ini hage koppiya visi karana kota manurot ehema kala Koppi velende davasakda koppi godak parati angiya chuttak wediye අරගත් හින්දා විදිමත් වගේ දැනුණා නින්දෙන් නැහැරි බැලුවා කොප්පි නොමැති බව දැනුණා කිස්සුඩවල්වි මොලේ කචල්වි මිනිහට තරු පෙනුණා මීනකින් වගේ Udanelu dale arbanduru rana kutuwa Mini hage koppiya visi karana kota banduru tehema kala Anunge deval ganna epa Wanduran wage wenna epa Anun karana de karanna giyoti apith banduru wenawa හරි ඒ සින්දුව දැන් ඔන්න ඔයාලා ඇහුවා නේද මේකෙන් අපට මේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් දේ මොකද්ද මේ තොපි අනුකරණ හොඳ නැහැ ඔව් අනුකරණ දේ අනුන්ගේ දේවල් ගන්න හොඳ නැහැ අනුන්ගේ දේවල් ගන්න හොඳ නැහැ නේද අනුන් කරන දේ කරන්න ගියොත් අර වඳුරෝ රැවටුණා වගේ රැවටෙන්න වෙනවා නේද දැන් සමහර අය ඉන්නවා ඔයාලා නෙමෙයි උපාලශීලීව කටයුතු කිරීම ආව අදිස්ථානශීලීව කටයුතු කිරීම දැන් බෙලෙන්දා මේ තොප්පි ටික අනේ මට ඕනේ නැහැ කියලා එයා ආපසු නැරලා ගෙදර ගියේ නැහැ නේද එයා කල්පනා කරා මක්කෝ උපක්‍රමයක් යොදලා මේ තොප්පි ටික නැවත ගන්න අනුන්ට තමන්ට වැරදි කාලකමින් වැඩක් පුළුවන් නිසා නුවණකාරකම වැඩි ඉඳා අපි එකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ අනුන්ට පළලේ තමන්ට වැරදි ඔය එකත් හරි මේ තොප්පි වෙනදා පුළුවන් නුවණකාරයි නේද එයා මේ පොඩි මොලේ පාවිච්චි කරලා පොඩි දෙයක් පාවිච්චි කරලා තමන්ගේ තොප්පි ටික නැවත ගත්තා. හොඳයි. ඒ වගේ ඉතින් සින්දු තියෙනවා අපිට ගොඩක් දේවල් නේද අපේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් දේවල් තිබෙන සින්දු. නේද?
සින්දු විතරක් නේ දැන් මේ කතාවක් මේකේ තව සින්දු තියෙනවා මේ තොප්පි වෙලදාගේ ඒක ඔයාලා අහන්න ඕන හොඳද ආ තව එකක් තියෙනවා පුතේ මේ කපුටා සහ කේජු කෑල්ල අහලා තියෙනවද කපුටා සහ ඒකත් පෙන්නන්නකෝ අර වීඩියෝ එක පෙන්නන්නකෝ කතාව අර චුට්ටක් අහන් ඉන්නකෝ ඉතින් වීඩියෝ එක ඔව් කපුටා සහ කේජු කෑල්ල ඒ කතාවේ පුතේ මේ දවසක් ඔන්න කපුටෙක් කේජු කෑල්ලක් අරගෙන ආවා කන්න හිතාගෙන ගහක් උඩ කැලේ දැන් ඔන්න ගහේ අත්තක් උඩ ඉඳගෙන කපුටා මේ කේජු කෑල්ල කන්න සැරසෙනවා මේ අතරේ කැලේ තව දෙයක් සිද්ධ වුණා තවත් එක්කෙනෙක් බඩ කින්නේ කෑම සොය සොය ඒ මේ අත බල බල යනවා නේද එතකොට යාට දකින්න හම්බුණා මේ ගහ උඩ කපුටෙක් ඉන්නවා කේජු කෑල්ල නේද හොටේ තියාගෙන කපුටා ඒක මේ හොටේ දිගයි ටිකක් කේජු කෑල්ල ඒක තද වෙලා තියෙනවා දැන් ඔන්න කපුටා දැන් මේ කන්න තමයි සැරසෙන්නේ නරියා දැක්කා මේක නරියා මොකද කරේ මේ කේජු කෑල්ල ගන්න ඉස්සෙල්ලා මේ කපුටා ටිකෙන් කිව්වා මේ ඔයා හරි ලස්සනයි ඔයා මේ hina වෙන්න එහෙම කියලා hina වෙනකොට ඊට පස්සේ කේජු කෑල්ල බිමට වැටිලා නරියා අහුලගෙන ගියා ආ කපුටා ලස්සනයිද එහෙම දෙයක් තමයි උනේ නේද හැබැයි මේ මට කතන්දරේ පෙන්නන්න පුළුවන් වැඩේ තියෙන්නේ මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ ඔයාලට ඉංග්‍රීසි තේරෙනවද Miss Crow, how great the morning is with your beauty. How lovely and glossy are your feathers. And those eyes, like glowing reflections of your soul. What a beautiful voice you must have, beyond all other birds in the forest. Please, may I hear just one song to prove you really are the queen of all birds? Miss Crow, in exchange for your cheese, I will give you advice. Never trust a flatterer. හොඳයි මේ කතාවෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ මොනවද පුතේ අනිත් අය කියන දේවල්ට රැවටෙන්න එපා අනිත් අය කියන දේවල් වලට රැවටෙන්න එපා විශේෂයෙන්ම කපටි පුද්ගලයන් කියන දේවල් වලට රැවටෙන්න හොඳ නැහැ කපටි පුද්ගලයෝ ඉන්නෝනේ නේද අපි සමාජයේ කපටි පුද්ගලයෝ ඉන්නවනේ ඔයාලා දන්නව මේ කට්ටිය අඳුරගන්න පුළුවන් ටික දවසක් යනකොට මේ කපටියන් කියන දේවල් වලට කොහොමත්ම රැවටෙන්න එපා කියලා තමයි හරිය කියලා ගියෙත් ඒක තමයි
තමන්ගේ හැඩරුව වර්ණා කරනකොට නේද සමහරු රැවටෙනවා ආ පුතේ ඔයා ලස්සනයි නේද එන්නකෝ මගේ ළඟට බලන්න අන්න එහෙම සමහර අය එහෙම කතා කරන කට්ටිය නේද ඔයාගේ කොණ්ඩේ හරිම ලස්සනයි නේ එන්න බලන්න ළඟට කියලා එහෙම කතා කරන අය ඉන්නවා එතකොට ආ මෙන්න ටොපිය නේද මේ ටොපිය රසද කියලා බලන්න කියලා කන්න දෙනවා සමහර මොකද කරන්නේ දුවගෙන දුවගෙන යනවා රැවටෙනවා ටොපිය කනවා නේද අනුන්ගේ කප්පටි බස් වලට නරේ වෙටි අනුන් රැවටින් මේ වලකිමු ඔව් ඔව් ඒක තමයි ඒක නිසා අපි කපටි පුද්ගලයන් සමාජයේ ඉන්නවනේ ඔය නරක පුද්ගලයෝ ඒ අය මොනව කිව්වත් රැවටෙන්න නරකයි නේද රැවටෙන්න නරකයි හොඳයි ඒක තමයි පුතේ මේ ඔය මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය හොඳයි ඊට පස්සේ මේ ඉබ්බා අහසින් ගිය හැටි කතන්දරය වලට මතකද ඉබ්බා අහසින් මතකයි මම මුලදී කියන්නම් ඔනේ ඒක නම් කතන්දරේ නැහැ මේ හරි මම ටිකක් කියන්නම් කො මේ ලස්සන විලක් හැබැයි ඉතින් මේකේ මාළු මිටිය ලස්සන ඉබ්බොත් හිටියා නේද හැබැයි නියඟයක් ආවා නියඟයක් ඇවිල්ලා අර කැලෑව මැද තිබුණු විල විදිලා ගියා මේකේ හිටියා ඉබ්බෙක් නේද ඒ ඉබ්බගේ යාළුවෝ දෙන්නෙක් හිටියා කොක්කු දෙන්නෙක් ඉතින් මේ ඉබ්බා මේ කොක්කු දෙන්නා කිව්වා මේ වෙන විලක් තියෙනවා බොහොම ලස්සන නේද වතුර තියෙනවා ඒ පැත්තට වහිනවා අපි ඒකට යමු කියලා ඉතින් ඉබ්බට ඉතින් යන්න බෑනේ හෙමින් හෙමින් යන්න ගියාම ගොඩාක් කාලයක් යනවනේ නේ දැන් තමන් ඉන්න විලේ වතුරක් නැහැ මාළුත් මැරිලා කන්න දෙයක්වත් නැහැ ඉතින් දැන් මොකද කරේ තවෝගේ කතා තියෙනවා අර කොක්කු දෙන්න සමහර විට මේ නේද කොක්කු දෙන්න ඕකේ තව තව කතා තියෙනවා හොඳද හරි මේ ඉතින් මේ දැන් මගේ කියන කතාවේ බලනකො අවසානයේ මේ කොක්කු දෙන්න අර ඉබ්බව නේද කොටු කෑල්ලක් මැද මේ මෙහෙම කොක්කු දෙන්න මෙහෙම අල්ලගෙන යනවා ඉබ්බා මැදින් කටින් එන්නලා යනවා දැන් අරගෙන යන වෙන ක්‍රමයක් නැහැ නේද ඊට පස්සේ අවසානයේ ටික දුරක් යනකොට මොකද වුනේ අපි මේ කතාවේ අවසාන ටික බලමු මට ඔක්කොම පෙන්නන්න මේ වෙලාවක් නැතිව යනවා අර හූ කියපු ටික බලමු නේද හැබැයි මේකේ ඉඳ කතාවේ අහන් ඉන්නකෝ අර කලින් හිටපු ඉබ්බා නෙවෙයි එයා මේ ළමයි හූ කියනකොට කටහැරියේ නෑ එයා අර කොක්කු දෙන්න කිව්ව මීට කලින් යාළගේ මේ ඉබ්බෙක් හිටියා මෙන්න මේ වගේ මේ අපි වගේ අපේ කොක්කු දෙන්නේ මෙහෙම ලී කෑල්ලකින් අල්ලගෙන යනකොට ළමයි හූ කියපු නිසා කට මේ ළමයින්ට බනින්න කටහැරිය කියලා නේද මේ ඉබ්බා කියනවා නෑ නෑ මම නා කටහරින්නේ නෑ ළමයි කොච්චර හූ කිව්වත් කියලා එයා පොරොන්දු වෙලා තමයි දැන් යන්නේ බලමුද මොකද වෙන්නේ කියලා මේ අලුත් ඉතින් හරි මොලේ පෙන්නන්න බෑ පුතේ මේ වෙලාව යනවා හොඳයි මම කිව්ව ටික මතකයිනේ මෙයා කටාරින්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා හොඳද
මැදින් හයියෙන් කඩ තියලා අල්ලගන්න. හැබැයි මොන වෙලාවකවත් අහසින් යනකොට කටනම් මරින්න එපා. හොඳද? මං දන්නවනේ මේ කල්ලි පකෑටි කවදාවත් හරියන්නේ නැහැ. ඔය ඉන්නකෝ මම බලාගන්නම් ඒක. එහෙනම් ඉතින් තනියම කරකා ගන්න එකයි. මං ඕනේ නැහනේ. අනේ අනේ ඔයාට වීලුවක්වත් තේරෙන්නේ නැහනේ. අපි දෙන්නම එකතු වෙලා මෙයාව අරගෙන යමුකෝ. දැක්කද ළමයි කෑ ගැහුවට මම කට ඇදී නෑනේ මගේ කට හිඳ වෙච්ච දෙයක් හුදු විලාවට මම මේ වතුර පිරිච්ච පොකුණකට වැටුනේ නැත්නම් ඉතින් මගේ ඉබි කට්ටවත් හොයා ගන්න හම්බ වෙන්නේ නැහැ කවදාවත් නැතුව වතුර අරපේ වුණා අම්මෝ මොකද්ද මගේ මේ ඔළුවට වැටුනේ අයියෝ ඔළුව බැලෙන්ද වගේ අනේ ඩායි දම් අපේ කට්ටියටම මේවා වෙන්නේ අයියෝ අනේ 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 මගේ ඔළුව බැලෙන්ද වගේ අයියා හොඳ වෙලාවට පොකුණකට වැටුනේ ආයිගෙන් කොයි වටේද කවුද දන්නේ කාලට ඔන්නම් යන්න මම නම් මලත් ආයි මෙතනින් යන්නේ අපිට වෙලාවක් තිබුණොත් ඔයාව බලන්න එන්නම්කෝ මෙයා අපි ඔයා හොයාගෙන ආපු හොඳයි ඒ කතාවෙන් අපිට ගන්න පුළුවන් ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ මොනවද ඉවසීම පුරුදු වීම අවශ්‍ය විටක පමණක් කතා කරමු. ඉවසීම පුරුදු වෙමු අවශ්‍ය විටක විතරක් කතා කරමු. ඔව්. නේද? මේ අර පළවෙනි බඩේ මේ දෙවෙනි එක්කේනා නේද? අවසානයේ යටත් උනේ ළමයි කෑ ගැහුවට කඩරියේ නෑ. එයාගේ මේ නේද මම කට ඇරියේ නැහැ කියලා ළමයි කොච්චර කෑ ගැහුවත් මම නම් කට ඇරියේ නැහැ කියලා අර නිකන් කියනවනේ මේ නිකන් නේද මේ එහෙම කියන කට්ටියනේ වාචාලකමට තමයි එයා කට ඇරියේ වාචාලකමට කට ඇරින ගිහිල්ලා දන්නේම නැහැ කෝටුව අතෑරු හොඳයි ඉතින් මේ කතාවෙනුත් පුතේ අපිට ආදර්ශ ලබා ගන්න පුළුවන් ඉතින් මේ වගේ
කතන්දර තියෙනවා ඔය කතන්දර වලින් ලැබෙන ආදර්ශ අපි එකතු කරගන්න ඕන අපේ ජීවිතේට අපි එකතු කරගන්න ඕන හොඳයි එහෙනම් අපි චුටක් ඒ ගැන ලියාගනිමු නේද මාතෘකාවක් Belum apa? ඉවසීම පුරුදු වීම අවශ්‍ය විටක පමණ කතා කරමු. ආරම්භ
චුට්ටක් එහාට වෙනවද? Saya aku makan apa? Saya paling ini aku makan apa? මේ කිවරද? නැස. නැස. මේ කිවර නැහැ. ඉක්මනට ලියන්න මොනවද කරන්න? ඉවරයි සර්. ඔන්න නරියා සහ කේජු කෑල කතාවට තරු දෙකක් දාගන්න. ඒක ඔයාලා ලියන්න තනියම. ඉවරයි සර්. ඔව් නරියා සහ කේජු කෑල කතාව කියලා ලියලා යටින් තරු දෙකක් දාන්න. ඒක ඔයාලා ලියන්න. දැන් මම දෙකක්ම ලියුවනේ. කපටි බස් වලට නොවැටීම අන්නයට රැවටීම අන්නයට රැවටීම රැවටීම හොඳ දෙයක්ද? ඉෂිනි අන්නයට රැවටීම හොඳ දෙයක්ද? ඔයා අන්නයට රැවටෙනවද? අනුන්ගේ කපටි බස් වලට නොරැවටීම. ඔව් නොරැවටීම නොරැවටීම නේද? අනුන් රැවටීමේ වලකිමු. අන්න හරි අනුන් රැවටීමෙන් වලකිමු. කපටියන්ට හොඳයි ඒතර දෙකක් ලියන්න ඔයාලා. හරි පුතේ එහෙනම් විනාඩි දෙකක විවේකයක් කියනවා වතුර බොන්න. ඔන්නේ සර්. බෑ